ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී. නෑති වික්‍රම බව මැත්තුමා මගේ පරණම මිතුරෙක්. විශේෂයෙන්ම මම නීතිජ්‍ය වෘත්තිය මහනුවර ආරම්භ කරන අවස්ථාවේදී එතුමත් එතුමාගේ විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කරව මහනුවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඒ කාලය තුළ ඔහුත් සමග ඉතාමත් කිට්ටුවෙන් ආශ්‍රය කෙරුවා. ඇත්ත වශයෙන්ම ඔහුට PhD උපාධියක් තිබ්බා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන්. නමුත් අවාසනාවකට 78 වෙච්ච යම් යම් සිද්ධීන් නිසා ඔහුගේ දැනුම ශිෂ්‍යයන්ට ලබා දීමට යම් යම් ප්‍රශ්න ඇති වුණා. ඔහු ඉතාමත් රටට ජාතියට ආදරය කරපු පුද්ගලයෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. මොකද ඔහුත් සමග පෞද්ගලිකව කතා කරනකොට ඔහු කියපු දෙයක් තමයි, ඔහු අලුත් ගණිතමය ගැටලු නිර්මාණ සැහැන සෑහන සොයා ගැනීම්, අලුත් ගණිතමය ගැටලු අලුත් ගණිතමය සොයා ගැනීම් හොයාගෙන තිබුණා. ඔහුට ඒවා ඇත්ත වශයෙන්ම පේටන්ට් කරන්න තිබුණා. පේටන්ට් කළා විශාල මුදලක් ලබා ගන්න තිබුණා. නමුත් ඔහු පේටන්ට් කෙරුවේ නැහැ. මොකද ඒ දැනුම ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට ඔහු ඒවා ශිෂ්‍යයන්ට මුදාහැරියා. ඉතින් ඔහුත් සමග මමත් ඒ කාලේ ඔය වමේ රැස්වීම් වලට සහභාගි වුණා යාළුකමට. ඉතින් ඔහු සුන්දර පුද්ගලයෙක්. ඒකේ ඔහුගේ විෂය පමණක් නෙවෙයි ඉතිහාසය ගැනත් විශාල දැනුවත් තිබ්බා. මං හිතන්නේ අවසාන කාලේ ඔහු අපිත් සමග කිට්ටු වෙන ආශ්‍රය කෙරුවා. ඇත්ත වශයෙන්ම මම මාස දෙකකට කලින් කිට්ටුවා බලන්නත් ගියා. ඔහු අසනීප තත්ත්වයෙන් ඉන්න බව ආරංචි වෙලා මං ඔහුව දොඩංගල ඔහුගේ නිවසට බලන්නත් ගියා. ඉතින් මං හිතන්නේ ඔහුගේ ජීවිතය ගැන, මං හිතන්නේ ඔහුගේ පවුලේ අය මං හිතන්නේ තෘප්තිමත් විය යුතුයි. මොකද ඔහු අවංක රටට ජාතියට හිතෛෂී පුද්ගලෙක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. බහු සහෝදරයා, සරලවම කියනවා නම් ගඟ ගලන දිශාව ගැන නොසිතා තමන්ගේ දෘඩතර ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි වමේ සහෝදරයෙක්. ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළ බහු සහෝදරයා නව සම සමාජ පක්ෂය පිහිටුවාගෙන එහි නායකත්වය දැරුවා. අපි දන්නවා බහු සහෝදරයා තමන් දරන මතය වෙනුවෙන් දෘඩතරව සටන් කළ සහෝදරයෙක්. අපිට සිහියට නැගින්නේ 1978 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව, විධායක ජනාධිපති ධූරයට එරෙහිව ඔහු පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරමින් ඉඳියදීම ඔහු මිනිපෙට්ටියක් අරගෙන විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ අත්නෝමතික විධායක ජනාධිපති ධූරයට එරෙහිව විරෝධය දැක්වුවා. තමන්ගේ වෘත්තිය තමන්ට අහිමි වුණත්, තමන්ට සිදුවන දේ කුමක් වුවත් තමා දරපු ඒ මතය වෙනුවෙන් පෙනී හිටියා. එන්පස්සේ අපි දන්නවා ඔහු මේ රටේ ජාතික ප්‍රශ්නය වෙනුවෙන් තමන්ගේ මතය ඕනෑම තැනක ගඟ කුමන දිශාවකට ගැලුවත් මුළු ලෝකෙම තමන්ට එරෙහිව සටන් කළත්, අවි අමෝරා ගත්තත් බහු සහෝදරයා තමන් දරපු ස්ථාවරය වෙනුවෙන් නිර්භයව පෙනී සිටියා. ඒක තමයි මං හිතන්නේ මේ රටේ දේශපාලන සංස්කෘතියට, ඒ වගේම මේ රටේ තරුණයන්ට බහු සහෝදරයාගෙන් ගත හැකිදී. ඒ කියන්නේ
තමන් දරණ ස්ථාවරය වෙනුවෙන් නිර්භයව පෙනී සිටීමේ ආත්ම ශක්තියක් බහු සහෝදරයාට තිබුණා. එනිසා මං හිතන්නේ බහු සහෝදරයා වෙනුවෙන් වාමාංශිකයන් විදිහට අපි අපේ විප්ලවීය ආචාර්ය මේ මොහොතේදී පුද කරනවා. අපි දන්නවා අපි හැම කෙනෙක්ම යම් මොහොතක වයසට යන අය. එතකොට ඒ එවැනි තත්ත්වයක් තුළ අපි කටයුතු කරන ආකාරය අපේ තීන්දු තීරණ පිළිබඳව විවිධ මතයන් තියෙන්න පුළුවන්. පහුගිය කාලවල දරපු ස්ථාවරයන් පිළිබඳව විවිධ මතයන් විවිධ විවේචන තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම තිබියදී මේ අවුරුදු 3, 4, 5, 6, 7, 8 ඇතුළත අපි දරණ කුමන ස්ථාවරයක් පිළිබඳව ඔහු දැරූ ස්ථාවරයන් පිළිබඳව විවේචන තිබියදී මං හිතන්නේ ඔහු ගත කර ජීවිතය, ඔහුගේ වාමවාදී ජීවිතය, ඒ ඔහුගේ දෘඩතර මතවාදයන් වෙනස් නොකර ගනිමින් තමන්ගේ මතය ඕනෑම කෙනෙක් ඉදිරියේ ඕනෑම මතයක් සමග ගැටෙන්න තරම් ශක්තිමත්ව පදනමක් ඇතුව සටන් කළ හැකි සහෝදරයෙක් බව ඔහුගේ ඉතිහාසය පුරා පෙන්වා තිබෙනවා. සැනවත වතාවක් අපි වමේ සහෝදරයන් විදියට බහු සහෝදරයාට අපේ විප්ලවීය ආචාර්ය පුද කරනවා. බාහු සහෝදරලා හිටියේ ලංකාවේ එක්කෙනයි, ඒ වික්‍රම බාහු සහෝදරයා. මම හිතන්නේ මම විශ්වවිද්‍යාල කාලේ ඉඳලා එතුම අපේ රැස්වීම වලට අපි ගෙන්න ගත්ත විශ්වවිද්‍යාලේ, ඒ වගේම ඉදිරින් පස්සේ දේශපාලනට ආවෙන් පස්සේ එතුම ඉතාලම ළඟින් අපිත් එක්ක වැඩ කරා අවුරුදු ගාණක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදියට එතුමා වැඩ කළා. එතුමගේ තිබිච්ච ඒ පන්ති පිළිබඳ නැත්නම් ඒ විප්ලවීය අදහස් නිසා එතුමට ඒ රස්සාවත් අහිමි වෙන තැනට තල්ලු වුණා. නමුත් එතුමා දේශපාලනය අතහැරියේ නැහැ. සහ එතුමා ගරු කරපු මතවාදය, එතුමා ඒ මතවාදයෙන් එළියට ආවේ නැහැ. එතුමා ඒ මතවාදය තුළ කවුරු හිටියේ නැතත් තනියම හරි ඒ තමන්ගේ මතවාදය වෙනුවෙන් සටන් කරපු නායකයෙක්. ඒ වගේම කවදක්වත් අනීතික ලෙස තමන්ගේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි, මේ රටට යම් ගෞරවයක් තිබුණා. ඒ වගේම අර කිව්වා වගේ විප්ලවවාදී සහෝදරයෙක්. එතුමා කිසි විටකත් දේශපාලනය වෙනුවෙන් ඡන්ද වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. ඒ නිසාම තමයි එතුමාගේ පක්ෂය ඉතාම කුඩා පක්ෂයක් බවට පත් වෙන්නේ. ඒ වගේම ඒ පක්ෂය තුළ ශක්තිමත් එතුමා කටයුතු කරන්නේ. ඉතින් මම හිතන්නේ වික්‍රම බාහු සහෝදරයා මේ රටේ දේශපාලනයේ එක අයිකොන් එකක්. මම හිතන්නේ ඒ වමේ දේශපාලනයේ පතාක යෝධයෙක් විදිහට අපි සැලකන්නේ. එතුමාගේ අභාවය මේ රටේ කම්කරු පන්ති ජනතාවටත් විශේෂයෙන්ම විප්ලවවාදී ජනතාවටත් විශාල පාඩුවක් කියලා මම විශ්වාස කරා. ක්‍රමවව කරුණාරත්න මැතිතුමාගේ පෞරට අපේ ශෝකය ප්‍රකාශ කරන එතුමා දේශපාලනයේ තාමත් ඕනේ කමින් ජනතාව වෙනුවෙන් කැප කළ වැඩ කරපු මිනිසෙක්. ඒ සම්බන්ධයෙන් අපට කියන්න පුළන්නේ අවංක ප්‍රවෘත්තියට ඉදිරියට අනිත් අයගේ ආකාරයම ගෙනියනවා කියලා විශ්වාස කරනවා. දැන් කොහොමද වර්තමාන දේශපාලන තත්ත්වය? දැන් ජනාධිපතිතුමා දෙම්ම ගිහිල්ලා ජනාධිපතිතුමා වෙනුවෙන් මේ ස්වාධීන අපේක්ෂකෙක් විදිහට අපතැම්පත් කළා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා ඔබ කුසුල සෝදානම ඉඳලා තියෙන්නේ. ඒ ඔබතුමාලා නෙවුවේ වෙනවද කියලා? හැබැයි දැන් ජනාධිපතිතුමා තාම කියලා නැහැ. ඉතින් දැන් සල්ලි ගෙවුවට පස්සේ තව කියන්න දෙයක් තියෙනවද? ඔබතුමාලා ගියේ නැත්තේ අර වෙන කණ්ඩායම ගියේ පක්ෂේ කවුරුත් මහලේ කවුරුත්. එයාගේ මල්ලි ගියේ. පෙන්නන එක සැබෑ ස්වාධීනත්වයක්. ඒ දැන් මෙතෙක් තුර කිව්වේ එනවද, ඡන්ද තියෙනවද, දැන් ඔක්කොම දුන්නට පස්සේ අහනවා දැන් මොනවද වෙන්නේ කියලා. ඉතින් දැන් අනිවාර්යෙන් නිර්පාක්ෂික අපේක්ෂක වශයෙන් ඇවිල්ලා ජනතාව වෙනුවෙන් ඒ අභියෝගේ බාර අරන් කටයුතු කිරීමක් තමයි ජයග්‍රහණය කළා. ඔක්කොම කරලා තියෙනවා. මේ මෙතුම ඇහුවා වගේම ඔක්කොම හරියාකාරව කරගෙන තියෙනවා. මේක අනිත් අය කියන විදිහට හැසිරෙන්න අවශ්‍ය නැහැ. තමත් සියුම් චාම් මට්ටමට ගෙනිහිල්ලා තියෙන අභියෝග වලට උත්තර දීගෙන කටයුතු කරනවා. දැන් සන්ධානය එතකොට ලකුණ දැන් මොකක්ද? දැන් අලියා නැද්ද? නෑ, අපි පොදු ලකුණ කියනවා වැඩි කල්ලන්ස එක තෙලිදරව් කරා. ඉතින් අලියාගෙන් නෙමෙයි එන්නේ කියන ස්ථාවරය තියෙනවනේ පොදු. ඔව්. මන් දන්නේ එතුමා මම පාර්ලිමේන්තුවේ නැත්නම් එතුමා මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ. හැබැයි නීති අනුකූලව කටයුතු කරයි.
watching the Life Traveler channel.